අද මේ දුවේ පුතේ අද මම ඔයාලට කියලා දෙන්නේ 2018 ඩිසెంబර් පේපර් එකේ පළවෙනි කොටස. මම මේක පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් විදියට කරන්නේ. ඒක පළවෙනි කොටස තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. නැත්තම් වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා බලමු පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. ටෙස්ට් 1 එක මොකද්ද කියලා. Match the following places. Match කරන්නලු ගලපන්නලු following places කියන්නේ පහත ස්ථාන විද්‍යා description. ඒගොල්ලන්ගේ විස්තරය සමග description කියන්නේ විස්තර වලට. Write the correct letter. ලියන්න type කියන්නේ ලියන්න correct letter එක හරි උත්තරය in the blank මේ දීලා තියෙන blank එකේ ස්ථානේ. The first one is done for you. පළවෙනි එක ඔබ වෙනුවෙන් කරලා තියනවලු. දැන් මේකේ තියෙනවා පළවෙනි එක එවගේම අපිට places ටික අපි බලමු hospital තියෙනවා university කියන්නේ විශ්වවිද්‍යාලයට library දීලා තියෙනවා ඒ වගේම temple zoo airport එතකොට මෙන්න මේ ස්ථානත් එක මේ විස්තර ගලපන්න ඕන a place where planes land and take off ඒක උත්තරේ දීලා තියෙනවා airport කියන එක තමයි ගලපලා තියෙන්නේ place එක where place එක ස්ථානය කොහෙද planes land ගුවන් යාන land කරන ගොඩ බාන and take off ඒ වගේම පිටත් වෙන. ඒකට උත්තරේ දීලා තියෙනවා අපිට. ඊළඟේ වැදෙන් බලමු සමහර වෙලාවට ඇත්තටම ඔක්කොම වචන දැනගෙන හරි ගන්න ඕන තමයි හරිම ක්‍රමය. හැබැයි ඉතින් බැරි නම් මොකද කරන්න විභාගෙදි බැරි වචන ආව. එතකොට අපිට පුළුවන් වචනයක් හොයාගෙන ඊට ගලප ගන්න එක තමයි කරන්න තියෙන එකම ක්‍රමය. මොකද ලකුණු ගන්න ඉපේ පාස් වෙන්න. එතකොට අපි බලමු ටික කියවලා මුලින්ම. A place of religious worship. Sthanaya of religious worship. දැන් මේ වචනේ පොඩ අමාරුවයි වගේ නේ සාමාන්‍යයෙන්. දැන් මඩු නම් අපරම ලේසියෙන් අපිට උත්තර දාන්න පුළුවන් දැන් තියෙනවා. A place where animals, birds and reptiles are kept for exhibition. දැන් බලන්න මේ animals කියන වචනේ ඕන කෙනෙක් දන්නවනේ සාමාන්‍යයෙන්. දන්න වචනයක් නේ. Birds කියන වචනේත් දන්නවා. ඉතින් අපිට එතනින් ටක් ගාලා හොයාගන්න ඕන animals ලා birds ලා ඉන්නේ කොහෙද? विभाग पास निशा A place of religious. Religious क्या ने आगमिक. Religion क्या ने आगमनी. आगमिक. विद्या टा worship करना. Worship क्या ने वांधी नो आटे. वांधी नो आ. A place of religious worship. स्थान या आगम के विद्या टा वांधना मान करने स्थान या कुमार देना. अरे बोले ऐसी नहीं. नहीं दे. D दान बुलान temple. अकुल तमाई दान दिए. ये वाकी में place प्रदर्शन නැත්තම් උත්තරේ ගන්න නම් හරි මිලේසි ඇනිමල් කියව ගමම මොකද ඊනාලක විතරයි තියෙන සත්තු තියෙන ස්ථානේ සත්තු ලබලා තියෙන ස්ථානේ ඒ වගේම sick people sick කියන්නේ අසනීප sick people කියන්නේ අසනීප මිනිස්සු කියන්නේ ලෙඩ්ඩු ආ given given කියන්නේ දෙනවානේ give කියන්නේ එකේ past participle එක given කියන්නේ දෙනවා මිනිසුන්ට දෙනවා medical treatment medical කියන්නේ වෛද්‍ය वैद्य ट्रीटमेंट कियाने प्रतिकार वैद्य प्रतिकार लबा देने स्थानीय हरिमलेसीने ए हॉस्पिटल එතකොට අපිට දීපුවා මාක් කරාම ලේසි බලන්න ඊළඟට දැන් අපි එකක් දාලානේ තියෙන්නේ an institution ඒ වචන නම් ටිකක් බර වචනයක් institution දැන් මේ වගේ එකක් ආවොත් අපෙන් දන්නේ නැත්නම් මුල්ම ඔක්කොම ටික දාලා ඉවරනම ඉතුරු වෙන එක ඉතුරු උත්තරේ දැම්මත් අපිට හරි ගන්න පුළුවන්. අපි දැනුමට අපි මේක හදාගම ඉන්ස්ටිටියුෂන් කියන්නේ ආයතනය. ආයතනය. එන ඉන්ස්ටිටියුෂන් ආයතනයක් ඔෆ් හයර් এডুকেෂන්. හයර් කියන්නේ උසස්. এডুকেෂන් කියන්නේ අධ්‍යාපනය.
උසස් අධ්‍යාපනය ලබා දෙන ආයතනය මොකද්ද පුතේ යුනිවර්සිටි එතකොට යුනිවර්සිටි කියන එකට B තමයි දාන්න ඕන B ඒ වගේම බුක්ස් මම අර කිව්වා හරියම ලේසි අපි මේක මුලින් කරන්න පුළුවන් බුක්ස් කියන්නේ දන්නවනේ මැගසින් කියන්නේ සංගරා සංගරා ඒ වගේම නිවුස් පේපර් ප්‍රවෘත්ති පත්‍ර ආකේප තබලා තියෙන ස්ථානය here කියන්නේ මෙහි මෙහි තබලා තියනවලු books magazines and newspaper විතර මොකද්ද c library නේ ඉතින් අපිට හරි ලේසි මේ වගේ එකක් කරන්න ඉඳන් ඔයගොල්ලෝ මේක හරි ලේසි වුණාට මේකත් වරද්ද ගන්න ඉන්නවා මොකද ටග් ගාලා වෙන එකට දැම්මොත් එකක් වරද්දලා දැම්මොත් දෙකක් කොහොිට වැඩි ගන්නක් වරදිනවා ඒ නිසා හරි කල්පනාවෙන් කරන්න ඕන අපි ඊළඟ බලමු test 2 එක දැන් අපි බලමු test 2 එක දැන් test 2 එකේදී කියන්නේ fill in the blanks fill කරන්න පුරවන්න blank is then in the dialog මේ දෙපසේ තියෙන use කියන්නේ පාවිච්චි කරන්න භාවිත කරන්න භාවිත කරන්න words කියන්නේ වචන given in the box box එකක් කියලා කියන්නේ මෙන්න මේ පහල දීලා තියෙන්නේ අර මෙතන අපි දීලා තියෙන වචන වල first one is done for you පළවෙනි එක ඔයගොල්ලෝ වෙනින් කරලා තියෙනවා මේ වචන මොනවද බලන්න පුතේ inside around for with behind from ඇතරම මේ වචන වලට කියන්නේ අපි preposition කියලා ඔයගොල්ලෝ අහලා ඇති නිපාත පද කියලා අනේ නිපාත පද ටිකක් දීලා තියෙනවා සුසු විදියට fill කරන්න මේ dialog එක කියුවාම අපිට එයා දාල තැන් තේරුම් ගන්න පුළුවන් මේ තේරුම් අරගෙන තමයි මේක fill කරන්න යන්න ඕන අපි බලමු ඉස්සෙල්ලා මේ වචන වල තේරුම මොනවද කියලා inside කියන්නේ ඇතුළත ඇතුළත නැත්නම් ඇතුල් පැත්ත ඇතුලේ කියන අදහස around කියලා කියන්නේ around කියන්නේ වටේ හරියේ එහෙම නැත්නම් පමණ කියන අදහසත් ගන්න පුළුවන් ඒ කිට්ටුවෙන් යන අදහස වටේ හරියේ ඒ කියන වගේ අදහස ඒ dialog එක අනුව තමයි ඒක තේරුම් ගන්න ඕන for කියන්නේ සඳහා සඳහා with කියන්නේ සමග සමග එක්ක එක්ක කියන අදහසත් ගන්න පුළුවන් behind කියන්නේ පිටුපස from කියන්නේ gain කියන වගේ අදහසක් ගන්න පුළුවන්. එතකොට දැන් අපි මේක කියෙවුවාම අපිට මේ වචන ටග් ගාලා තේරුම් ගන්න පුළුවන්. මේ ඩයලොග් එක සිදු වෙලා තියෙන්නේ පොලිස්මන් කෙනෙක් සහ රමීන්ද කියලා පුද්ගලයෙක් අතර තමයි සිදු වෙලා තියෙන්නේ. අපි බලමු මේ අය කවුරුද කියලා. පොලිස්මන් අහනවා "Where were you?" "Where" කියන්නේ කොහෙදනේ, "were" කියන්නේ හිටියා කියන එකයි. "Am" is ඒ වගේම ආවල ඒක ආවල past tense එක තමයි word කියන්නේ හිටියේ හිටියේ හිටියා කියන අදහස ගන්න පුළුවන් where were you කොහෙද ඔයා හිටියේ exactly කියන්නේ හරියටම 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 කොහෙද හිටියේ when when කියන්නේ විට when the accident happen happen කියන්නේ සිදු වෙනවා එමෙතන සිදු වුණා accident එක සිදු වෙච්ච වෙලාවේ ඔයා කොහෙද හිටියේ කියලා අහනවා මේ රවීන්ද්‍ර උත්තරයක් දෙනවා I was මම හිටියේ දැන් I වලට දාන verb එකේ අතීත කාලයත් හිටියේ කියන අදහසමයි අපිට ගන්න වෙන්නේ හිටියේ මම හිටියේ inside the school bus inside කියන්නේ ඇතුළතනේ මම හිටියේ school bus එක ඇතුළෙලු ඒක අපිට දීලා තියෙනවා ඒකයි මම ඒක ඒකම කියුවේ inside කියන උත්තරේ එතකොට අපිට දීලා තියෙන එක පොලිස්මන් ආය අහනවා Did you clearly see? See කියන්නේ දකින්නවා කියන එකනේ. Clear කියන්නේ පැහැදිලිව. Did කියන්නේ අතීත කාල ප්‍රශ්නයක් අහන්නේ. ඔයා පැහැදිලිවම දැක්කද? දැක්කද අතීත කාලෙන් අහන්නේ did දාලා. Do දානවා නම් does දානවා නම් අපි වර්තමාන කාල ප්‍රශ්නයක් අහන්නේ did කියන්නේ අතීත කාල. ඔයා පැහැදිලිවම දැක්කද what happened? මොකද්ද වුනේ කියලා. එතකොට රමීන්ද්‍ර කියනවා Yes. Oh. motorbike was coming motorbike එකක් was coming කියන්නේ එමින් උන්නා පැමිණෙමින් උන්නා past continuous එකක් motorbike bike එකක් පැමිණෙමින් සිටියා our bus අපි බලමු පස්සේ උත්තර පුරවන්න our bus අපේ bus එක පිටුපසින් කියන අදහසද ඉස්සරහින් කියන අදහසද කියලා බලමුකෝ මේ ඊළඟ ටික කියලුවාම තේරුම් ගන්න පුළුවන් the driver stopped the bus driver stop the bus කියලා කියන්නේ කියන bus driver bus එක නවත්තලා දිනවා because of නිසා heavy traffic දැන් traffic කියලා heavy කියන්නේ බර
ඒ කියන්නේ ගොඩාක් කියන එකයි. ගොඩාක් ට්‍රැෆික් එක තිබුණා. ට්‍රැෆික් කියලා කියන්නේ පාර යන වාහන වලටද වාහන තදබදයටද. ඇත්තටම ට්‍රැෆික් කියලා කිව්වොත් බැලුවාම ට්‍රැෆික් කියලා කියන්නේ පාර යන වාහන වලට නෙමෙයි වාහන තදබදයට. හෙවි ට්‍රැෆික් එකක් තිබුණා. වාහන තදබදයක් තිබුණා. ඒ නිසා අපේ බස් ඩ්‍රයිවර් බස් එක නැවතුවා. පොලිස්මන් අහනවා after that ආ ඊට පස්සේ ඊට පස්සේ මොකද වුනේ? The motorbike tried. Motorbike එක උත්සාහ කළා to overtake. Overtake කියලා කියන්නේ අපිව පසු කර යන්න. පසු කර යනවට. Motorbike එක try කළා, උත්සාහ කළා overtake. අපිව පසු කර යන්න අපව පසු කර යන්න and colleague. Colleague කියන්නේ ගැටුණා. ගැටුණා, වැදුණා. A van coming. Van එකක් එමින් තිබුණා. The opposite කියන්නේ විරුද්ධ, direction කියන්නේ දිශාවෙන්. Direction කියන්නේ දිශාවෙන්. Opposite කියන්නේ විරුද්ධ. ඒ කියන්නේ දැන් ඉස්සරහට එමින් හිටපු වාහනයක වැදුණා කියන අදහස තමයි කියන්න ඕන. When did this happen? හා කොයි වෙලාවේද මේක සිද්ධ වුනේ? Happen කියන්නේ සිදු වෙනවටනේ. When කියන්නේ කොයි වෙලාවේද? මොන වෙලාවේද සිද්ධ වුනේ? I think it was මම හිතන්නේ මේ වෙලාව වෙන්නේ නැති 7 am. am කියන්නේ උදේ වරුව කියන එක නෑ, මෙරිඩියම් කියන එක. උදේ වරුවේ උදේ 7ට විතර වෙන්නේ නැති විතර කියන අදහස තමයි එන්න ඕන. මොකද දැන් මෙතන ඇට් තිබුණා නම් අපිට හරියටම දාන්න පුළුවන් වෙලාව 7ට කියලා දැන් ඇට් කියලා ප්‍රශ්නයක් අපිට දීලා නෑ. එහෙනම් මෙතන ගැලපෙන්නේ දේ හතට විතර කියන අදහසට ඔයි තියෙන්නේ මම මේ කියුවා වටේ කියන අදහස හරිය කියන අදහස විතර කියන අදහසත් කියනවා හතට විතර ඇති අපිට ඒක පැහැදිලිවම දාන්න පුළුවන් මෙතෙන්ද මොකද හතට විතර වෙන්නේ නැති මට හිතෙන විදිහට අපි ඒ උත්තරේ මාක් කරගමු ඒක ලේසියි කියලා හාරි බලන්නේ නෑනේ thank you the information information කියලා කියන්නේ තොරතුරු වලට තොරතුරු වලට මේ ඇක්සිඩන්ට් එක ගැන තොරතුරු කිව්වට ඔයාලට බොහොම ස්තුතියි අපිට ඩග්ගල් කියවෙනවනේ thank you for the information එකෙන් තමයි කියවෙන උත්තර ඔයගොල්ලෝ අපිට කියලා තියෙනවා you are welcome අපි thank you කිව්වහම you are welcome නිකම්ම ඔය සද්ද නැතුවින් නෑනේ ඒතර thank you කිව්වහම you are welcome කියලා අපි ඒ කියුප් එක එකඟ වෙනවා කියුප් එකත් සමග එතකොට බලමු දැන් අපි උත්තර තුනක්ම දාලා තියෙන එකක් දාලා තිබුණා අපි දෙකක් දැම්ම දැන් අපිට ලේසි උත්තර ටික පුරව ගන්න දැන් බලන්න මෙතන තියෙනවා yes Motorbike was coming our bus. Motorbike එකක් ආවා. The bus driver stopped the bus. Bus එක නැවතුවා because of the heavy traffic. එතකොට after that ඊට පස්සේ motorbike tried to overtake. අපි පහු කර යන්න උත්සාහ කියලා කරා කියන්නේ බයික් එක. එහෙනම් බයික් එක ඇවිල්ලා තියෙන්නේ අපි පිටුපසින්. ඒ නිසා අපිට මේ behind කියන වචනේ හරියටම ගැලපෙන විදිහට දාන්න පුළුවන්. behind කිසිම සැකයක් නැතුව. එතකොට motorbike tried to overtake පසු කර යන උත්සාහ කළාපව and colleague ගැටුණා. ගැටුනේ from the with the සමග ගැටුණා කියන අදහස වෙන්නේ. ඒක එකත් එක්ක ගැටුණා with the van. ගැටුණා with the van. එන ඉතුරු වෙලා තියෙන්නේ තව අපිට මේ උත්තරේ විතරයි from නේද? from the opposite විරුද්ධ දිශාවෙන් ඉන වාහනේ සමග ගැටුණා. දැන් ඔයාලට තේරෙනවා ඇත්තටම මේකේ හරියටම හරි නේද අපි දාපු උත්තර ටික. ඒ වගේ Tamanta ලේසියව මුලින් දාලා මේක හොඳට කරන්න බලමු. අපිට අවු ප්‍රිපොසිෂන් තියෙනවා. ප්‍රිපොසිෂන් මගේ වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඉදිරියෙන් තව වීඩියෝ එකක් කරනවා. එතකොට ඔයගොල්ලෝ බලලා ප්‍රිපොසිෂන් ගැන තව අවබෝධයක් ලබා ගන්න. ඊළඟට අපි බලමු test 3 එක කරන්න. ඊළඟට test 3 එක අපි කරන්නේ ඒක දීලා තියෙනවා මේ පුතේ picture එකක්. මේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා නම් ඔබලන්ට ඉතාම පැහැදිලිව පේන පින්තූරයක් තියෙනවා මේක මාකට් ප්ලේස් එකක් ඒ වගේම වචන වර්ගයක් දීලා තියෙනවා මම මේක ඇඳලා තියෙනවා ඔබලන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මෙන්න මේ වචන ටික පාවිච්චි කරලා මේ පැරග්‍රාෆ් එක ෆිල් කරන්න ඕන මේ පික්චර් එක ස්ටඩි කරලා අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා this picture shows මේ පින්තූරෙන් shows කියන්නේ පෙන්වනවා a market place එකලු මේ පින්තූරයෙන් පෙන්වන්නේ people seem people seen කියන්නේ වාගේ පෙනෙනවා වාගේ පෙනෙනවා to be busy මිනිස්සු හරි කාර්ය බහුලයි වගේලු පෙනෙන්නේ
විසි කියන්නේ කාර්ය බහුලයිනේ. බයින් මිලදී ගනි ගනිමින් ඉන්නවා. බයි කියන්නේ මිලදී ගන්න. ඒ උත්තරේ අපිට දීලා තියෙනවා. various thing various කියන්නේ නොඑක් නොඑක් දේවල් නොඑක් එහෙම නැත්නම් විවිධ දේවල් මිලදී ගැනීමින් ඉන්නවා some සමහර are waiting waiting කියන්නේ බලාගෙන ඉන්නවට නැවති බලා සිටිනවට තමයි waiting කියන්නේ බලාගෙන සිටිනවා නැවති යමක් නැවතිලා බලා ඉන්නවට කියන්නේ wait කරනවා කියලා wait wait කියන්නේ ඒකනේ some කවුරු කියලා හිතන්නකෝ are waiting in a queue queue කියන්නේ කොලිම before a stall stall එකක් කියන්නේ මේ වගේ බඩු විකුණන්න තියෙන තැනක් අපි ලෑල්ලක් කියලා කියන්නේ බඩු විකුණන ලෑල්ල මාළු ලෑල්ල fish stall අනේ වගේ queue එකේ බලා ඉන්නවා before a stall stall එකක් ඉස්සරහා විහාර තියෙනවා with a cap cap එකක් සමග is selling good ඒ cap එකක් සමග ඉන්න කෙනා සෙල් කරනවා කියන්නේ විකුණනවා goods කියන්නේ බහන්ඩ බඩු විකුණනවලු බහන්ඩ විකුණනවා එවනම් මේ කැප් එකක් සමග ඉන්න කෙනා කවුද අපිට ඉතින් තෝරන්න පුළුවන් දැන් උත්තර තෝරන්න නැතු ඉන්නකෝ අපි there is a එහි තියනවා with a walking stick එහෙ නැත්නම් is කියනවා ඉන්නවටත් කියනවනේ there කියන්නේ එතන ඉන්නවා a එක්කෙනෙක් with a walking stick විත් කියන්නේ සමග වෝකින් කියන්නේ ඇවිදින 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 ස්ටික් එකක් කියලා කියන්නේ සැරෑටියක් සැරෑටියකුත් අතේ තියාගෙන ඉන්නවලු මෙතෙන්ට ගැලපෙන කෙනා දාමු අපි ඒක නම් ලේසි කියනකොටම දාන්න පුළුවන් මෙතනින් බලලා සැරෑටියක් අතේ තියාගෙන ඉන්නවා අපි බලමු මේ වචන ටික එතකොට අපිට ලේසි දාන්න සේල්ස්මන් කියන්නේ බඩු විකුණන්න ලීවින් කියන්නේ හැර යනවා ලියු කියන්නේ යම් ස්ථානයක් හැර යනවා කියන එකයි හැර යනවා දැන් හැර යමින් කියන අදහසෙන් මෙතන ගන්න පුළුවන් බයර්ස්ලා කියන්නේ මිලදී ගන්න අයට මිලදී ගන්න කියන එක තමයි බයර් කියලා කියන්නේ මේකේ ප්ලූරල් එකේ තියෙන මිලදී ගන්න අය ටෙන් කියලා කියන්නේ මේ වගේ කූඩාරමකට ටෙන් කියන්නේ කූඩාරම මෑන් දන්නවා හෙවි කියන්නේ බරයි කියන එකයි බරයි තදයි කියන අදහස මෑන් ඉන්නවා ඒ වගේම හෙවි හෙවි කියන වචනේ ආවි තියෙන තරම් බිසියස් කියන්නේ කාර්ය බහුල ඒ වගේම ක්‍රවුඩඩ් කියන්නේ පිරිස ලෑම් පෝස්ට් කියලා කියන්නේ මේ වගේ ලයිට් කණු වලට කියන්නේ ලෑම් පෝස්ට් විදුලි කණු ලේඩි කියන්නේ කාන්තාව එතකොට ලේඩි කියන්නේ ඇත්තටම ඩික් එකේ බැලුවොත් වංශවත් කාන්තාව කියන අදහසට ලේඩි කියලා කියන්නේ. එතකොට දැන් අපිට ඒ වචන ටික පුරවන්න පුළුවන්. ඒ වචන ටික දන්නවා නම් බලමු අපි. දැන් මෙතන අපිට ඕනේ there is a with a walking stick. Walking stick එකක් එක්ක ඉන්නවා අපිට දාන්න පුළුවන් ලේඩි කෙනෙක් නේද? ලේඩි කෙනෙක් ඉන්නවා කාන්තාවක් ඉන්නවා. ඒක අපිට ලේසියෙන්ම දාන්න පුළුවන්. Walking stick in the middle of the picture. A man carrying two bags. Man carrying two bags. Arang carry kiyanne ragina yanawata arang yanawa. Two bags is ya ee sthanen bag tiku taram mokak hari karanawa. Dan api dannawa present continuous wala enne is samaga kriya padaya ing enawa nan eka den karamin innawa kiyana adahasa. A samaga ing enawa nan den e karamin innawa. ඈම් සමගයි ing ඉන්නවා නම් මම කරමින් ඉන්නවා කියන අදහසට ගන්න පුළුවන්. එතකොට a man carrying two bag is එමන ing තියෙන එකම වචනේ අපි බලමු මේ තියෙන leaving ක්‍රියාපදේ. man carrying two bag is leaving the place. ඒ ස්ථානයෙන් යනවා යන්න. the bags look මේ bag වල පෙනුම නම් ලුක් කියන්නේ පේනවා කියන එකනේ බලනවා කියන එකනේ දැන් මේ බෑග් වල පෙනුම නම් පෙනුම කොහොමද මේ බෑග් වල බලමු හෙවි බරයි මේ බෑග් වල පෙනුම නම් හරි බරයි වගේ ක්ලේසි නේද හෙවි කියන්නේ බරයි හෙවි the area around
ඒ ප්‍රදේශය the counter is ඒ ප්‍රදේශයේ ඒරියා එක මොන වගේද කියලා බලමු. ඒකටත් වචනයක් ගන්න පුළුවන්. බොහෝ වෙලාවට is තියෙනවා නම් එක්ක ing තියෙන ක්‍රියාපදයක් ගන්න පුළුවන් නැත්නම් adjective එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් a වගේ එකක් දාලා නාම පදයක් ගන්නත් පුළුවන්. අපි බලමු මොකද ඉන්න ඕන කියලා. to can also be seen in the picture. ඒ වගේම මේ පින්තූරයේ මොනවද පේන්නේ බලමු. to ආදී දෙක can also be seen. see can දකින්නවනේ. can be seen කියන්නේ දකින්න පුළුවන් in the picture. මේ පින්තූරයේ දෙකක් දකින්න පුළුවන්ලු. අපි බලමු මේ පින්තූරයේ දෙකක් දකින්න පුළුවන් ඒවා විශේෂයෙන් තියෙන මොනවද කියලා. දෙන්නෙක් නම් නෙමෙයි. දෙකක් දකින්න පුළුවන් ඒවා විශේෂයෙන් තියෙන මොනවද? අපි බලමු මෙතනිනුත් බලමු. දෙකක් දකින්න පුළුවන් salesman කිව්ව එකයි buyers ලා කිව්වොත් දෙන්නෙක් දෙන්නෙක් නෙමෙයි මෙතන ඉන්නේ. බලමු tent උඩාරම man මිනිසා heavy බරයි business කියන්නේ කාර් බවුලයි crowded lamp post කියලා තියෙනවා. විදුලි කණු දෙකක් දකින්න පුළුවන් කියලා අපිට පහසියෙන් තෝරන්න පුළුවන් නේද? lamp post විදුලි කණු දෙකක් දකින්න පුළුවන්. එතකොට ඒ උත්තරෙත් හරි. lamp post also can be seen in the picture. there is a between the lamp post එකක් තියෙන එකක් දානවා. there is කියන්නේ එහි තියෙනවා. between the lamp post එහි එකක් තිබෙනවා. බලමු මොකක් දෙකක් තියෙන්නේ. අපි ඒක බලමු මොකක් තියෙන්නේ කියලා. between the lamp post a standing near the lamp post. lamp post කියලා කියන්නේ මෙතනනේ standing near the lamp post. seem කියන්නේ වාගේ පෙනෙනවා. මම අර මෙතනත් කිව්වා ඒ වචනේ. to be talking කතා කරනවා වගේ පේනවා. someone කාත් එක්ක හරි කතා කර කර ඉන්නවා. එතකොට කාත් එක්ක හරි කතා කර කර ඉන්නවා කියන එක අපිට කවුරු හරි කෙනෙක්නේ කාත් එක්ක හරි කතා කර ඉන්නවා නේද? මෙතන ගන්න පුළුවන්. අපිට එහෙනම් ගන්න පුළුවන් a man. a man standing near the lamp post. lamp post එක ගාව හිටගෙන ඉන්න කෙනා seems to be talking with someone. කාත් එක්ක හරි කතා කර කර ඉන්නවා. this is one of the මේක එකක්ලු one of the days දවස් වලින් එකක්ලු buyers the tend the man the busiest කාර්ය බහුලම දවස් වලින් එකක්. busy කියන්නේ කාර්ය බහුලයි කියන එකනේ. busiest අනික් කාර්ය තමයි දුවේ පුතේ. අපිට busiest කියලා එන්න පුළුවන් කියන එක එක විදිහකට හිතන්න පුළුවන්. ඔගොල්ලෝ අහලා ඇති adjectives ගැන adjectives adjectives වල superlative එක තියෙනවා නම් superlative එක එනවා නම් ඊට ඉස්සරහා the එන්න ඕන. දැන් මෙතන the තියෙනවා. මේ බලන්න busy කියන එක superlative එකක්. busy busy busiest. එතකොට busiest කියන එක ඉස්සරහෙන් the දාන්න පුළුවන්. ඉතින් the තියෙන නිසා මෙතන busiest කියන එක හරියටම තෝරන්න පුළුවන්. ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. යස්සේ and the market place. දැන් අපි බලමු ආයි මග ඉතුරු වෙලා තියෙන ටික පුරවන්න. This picture shows a marketplace. People seem to be buying various things. විවිධ දේවල් ගන්නවා වගේ. Some are waiting. Some කවුද බලාගෙන ඉන්නවා? Buyers. මිලදී ගන්න අය. Some buyers මිලදී ගන්න අය බලාගෙන ඉන්නවා. ඉන්න queue. පෝලිමකට වගේ ඉන්නවා. Before a stall where are කවුද? salesman with the cap. salesman කියලා කියන්නේ බඩු විකුණන කෙනාගේ with the cap. cap එකකුත් දාගෙන ඉන්නවා. is selling good. there is a lady with the walking stick in the middle of the picture. පින්තූරේ මැද ඉන්නවා. a man carrying two bag is leaving the place. මේ ස්ථානේ හැර යනවා වගේ. the bags look heavy. මේ බෑග් නම් බරයි වගේ. the area around the counter is මේ කවුන්ටර් එක ඉස්සරහා ය අපිට ඉතුරු වෙලා තියෙන වචන වලින් බැලුවොත් ten කෙනෙක් ගැලපෙන්නේ නැහැ. crowded කියන එක හොඳටම ගැලපෙනවා. crowded කියන්නේ පිරිස ඇති. crowded වෙලා තියෙනවා. ඒ ස්ථානය two lamp post can also be in the picture. දැක ගන්න පුළුවන්. there is a between the lamp post. මේ අතර තියෙන අපිට දැක ගන්න පුළුවන් මොකද්ද පුතේ? දැක ගන්න පුළුවන් මේ ඉතුරු වෙලා තියෙන වචනේ මෑන්ද ටෙන්ද අපිට ගැලපෙන ඉතුරු වෙලා තියෙන වචනේ ටෙන් නේද? ටෙන්ට් එකක් දැක ගන්න පුළුවන්. ටෙන් කියන්නේ කූඩාරමක්. between the lamp post
A man standing near the lamp post seems to be talking. කතා කර කර ඉන්නවා වගේ පේනවා සම්බන්ධ යම් කෙනෙක්. This is one of the busiest days at the market place. මේක ඉතාම කාර්යබහුල දිනයක් market place එකට කියන එකයි ගන්න ඕනේ. හොඳයි අපි ඊළඟට බලමු. Test 4. දැන් test 4 එකේ අපිට දීලා තියෙන්නේ මෙන්න මේ වගේ එකක් බලමු මොනවද කියලා. Study the content page. Content කියලා කියන්නේ content page එක study කරන්නලු. Content page එක කියලා කියන්නේ අපිට පටුන කියලා කියන්නේ අපි පොතක අර පොතේ තියෙන පාඩම් ගැන මාතෘකා ටික දාලා තියෙනවනේ පටුන කියලා එකක්. අන්න ඒකට තමයි මේ content page කියලා කියන්නේ. පටුන. Content page of the textbook. අච්චු පොතක given in box A. Box A එකේ. දැන් මේ box A එක කියන්නේ මෙන්න මේකේ දීලා තියෙනවා content page එකක්. මේ පටුන තියෙන පිටුව ඒකේ යුනිට් ටික දාලා තිනවා ඒ යුනිට් වල තියෙන මාතෘකා ටික දාලා තිනවා ඒ මාතෘකා තියෙන මොන පේජස් වලද කියලා දීලා තිනවා පේජස් කියන්නේ පිටුනේ පොතේ පිටුනේ ඒ ටිකක් දීලා තිනවා ඒ වගේම රයිට් ද රිලෙවන්ට් පේජ් ඊට පස්සේ අපිට කියලා තිනවා ලියන්න රිලෙවන්ට් කියන්නේ අදාළ පේජ් නම්බර් එක අදාළ පිටු නම්බර් එක ලියන්න ඔෆ් ද යුනිට් මේ මාතෘකාවල against the title කියන්නේ මාතෘකාවලට ඉදිරියෙන් given in the box B මේ box B එකේ තියෙන මාතෘකා ටික ඒවා ඉදිරියෙන් ලියන්නලු මෙන්න මේ මාතෘකාවලට අදාළ පිටු numbers ටික මෙතන තියෙනවා මේ unit එක ඉදිරියෙන් ඒ ටික අපි ලියන්න කියලා තියෙනවා එතකොට අපි බලමු මොනවද කියලා the first one is done for you පළවෙනි එක ඔබ වෙනුවෙන් කරලා තියෙනවලු පළවෙනි එක තමයි water pollution කියන මාතෘකාව තියෙන්නේ 37 to 40 වලු ඒ කියන්නේ human waste stream waste කියන්නේ නාස්ති කරනවා විනාශ කරනවා ඒ වගේම අපතේ යවනවා කියන එකනේ ඒ අපතේ මිනිස්සුයෝ අපතේ යවන දේවල් ස්ට්‍රීම්ස් වලට වතුර ධාරා වලින් ජල ධාරා වලින් අපතේ යන දේවල්. ඒතකොට මේකට අපිට ගලපලා තියෙන්නේ වෝටර් පොලියුෂන් කියන මාතෘකාව. පොලියුෂන් කියලා කියන්නේ මොකද්ද මේ පුතේ? පොලියුෂන් කියන්නේ දූෂණයට. දූෂණයට. දැන් අපි බලමු මේ වචන වල තේරුම් තව විස්තර සහිතව. ඒතකොට අපිට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් බ්‍රීෆ් හිස්ටරි කියලා කියන්නේ බ්‍රීෆ් කියන්නේ ලුහුඬු නැත්තම් කෙටි. කෙටි හිස්ටරි එකක් ඉතිහාසයක් ඔෆ් ද අර්ත් කියන්නේ පෘථිවිය. එතකොට ඒක තියෙන්නේ මේ යුනිට් එකේ මෙන්න මේ page 26 to 30 වල. ඒ වගේම agriculture equipment. Agriculture කියන්නේ කෘෂිකර්මාන්තය, කෘෂිකාර්මික equipment කියන්නේ උපකරණ. එතකොට ඒව ගැන කියවෙනවා තියෙන්නේ page 31 to 36. The human waste stream එක අපිට කළා මම පැහැදිලි කළා. ඊළඟට තියෙනවා the challenge of the homeless people. Challenge කියන්නේ අභියෝගය. Homeless people කියන්නේ home කියන්නේ ගෙදර less කියන්නේ නැහැ. ගෙදර අහිමි වෙච්ච අය. ගෙවල් අහිමි වූ අය. ගෙවල් අහිමි වූ අය. තමයි ඒක තේරුම. Homeless people කියන්නේ. ඒ වගේම war of the pest. වසංගත ඇති කරන්නන් සමග තියෙන යුද්ධය. එතකොට ඒකට අදාළ මොනවද? ඒ වගේම ඉන්ටර්නැෂනල් වෝටර්ස් කියන්නේ ජාත්‍යන්තර ජල ධාරා. ජාත්‍යන්තර වතුර කියන්නේ මෙතන ජාත්‍යන්තර සාගර ඒ කියන තේරුමෙන් ගන්න පුළුවන්. එතකොට අපි බලමු මේ ටයිටල් වලට අදාළ දැන් දීලා තියෙන වෝටර් පොලියුෂන් කියන එක අපි කරා. ඒක දීලා තියෙනවා අපිට කරේ නෑ. ඒ වගේම දැන් ටූල් කියන්නේ මෙවලම්. මෙවලම් ඒ කියන්නේ උපකරණ වලට. ටූල් දැට් ඒන්ෂන්ට් පීපල් යූස් ඉන් ෆාමින්. ෆාමින් කියන්නේ ගොවිතැන. ancient people ancient කියන්නේ පුරාණේ මිනිස්සු පුරාණ මිනිසුන් පාවිච්චි කරපුවා ගොවිතැනට පාවිච්චි කරපුවා දැන් ගොවිතැන කියන එක තියෙනවානේ මේ වචනේ දැනගත්තත් agriculture දන්නවනම් අපිට මේක ගලපන්න පුළුවන් ඊට අමතරව tool කියන්නේ මෙවලම්නේ ඒ නිසාත් මේක ගලපන්න පුළුවන් එතකොට ඒකට අපිට පැහැදිලිවම දැන් උත්තරේ තියෙන නිසා අපි දාමු 31 to 36 හරි ඊළඟට අපිට තියලා තියෙනවා how the planet in which we live look like in the past planet කියන්නේ ග්‍රහලෝකයට කොහොමද
අපි ජීවත් වෙච්ච ජීවත් වෙන ග්‍රහලෝකය ලුක් ලයික් කියන්නේ ඒ වගේ උනේ ඉන් ද පාස් අතීතයේදී අපි ජීවත් වෙච්ච ග්‍රහලෝකය මොන වගේ වුණාද අතීතයේදී එතකොට අපිට ඒකත් මේ කියනකොටම අපිට තේරෙන එකක් මේ බලන්න ග්‍රහලෝක කතන්දරයක් තියෙනවා තිබෙන නැත්නම් මොකුත් නැහැ මේ අර්ත් කියලා එක තියෙනවා අර්ත් කියන්නේ ග්‍රහලෝකයක් පෘථිවි ග්‍රහලෝකයට එතන අපිට ඒක ගලපන්න පුළුවන් නේ ඉන් ද 26 to 30 දාම් එතකොට ඕෂන් ඉන් ඩිෆරන්ට් පාර්ට්ස් ඔෆ් ද වර්ල්ඩ් ඕෂන් කියන්නේ සාගරනේ සාගර ලෝකයේ විවිධ කොටස් වල ඒකට ගැලපෙනවා ඉන්ටර්නැෂනල් වෝටර් කියන එක 56 to 60 කියන එක ගන්න පුළුවන් එතකොට ඒකත් අපි දැම්මා ලෝ කොස්ට් හවුසින් ස්කීම් හවුසින් කියන්නේ නිවාසනේ ස්කීම් කියන්නේ යෝජනා ක්‍රම ලෝ කොස්ට් කියන්නේ ලෝ කියන්නේ අඩු වියදම් ලෝ කොස්ට් කියන්නේ අඩු වියදම් නිවාස යෝජනා ක්‍රම ඒකට මේ හෝම්ලස් කියන එක හොඳටම ගැලපෙනවා අපිට පැහැදිලිව තේරෙනවනේ ඒකත් අපි දාමු 41 to 45 එතකොට දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ තව එකයිනේ ඉන්සෙක්ට්ස් දැට් ආ හාම්ෆුල් ඉන්සෙක්ට්ස් කියලා කියන්නේ දැන් අපි වනි පෙස්ට්ලා ගැන පෙස්ට්ලා වලට ඉන්සෙක්ට් ගැලපෙනවා ඒ නිසා අපිට ඒකට ඉන්නේ page එක දැම්මනම් හරි 46 to 45 එතකොට අපිට පැහැදිලිවම දැන් අපිට මේ වචනත් එක්ක කල්ප ගන්න පුළුවන්. එහෙම නැත්නම් හරි ලේසි ගන්න සමහර වචන දිනනවා. එක වචනයක් තේරුම් ගත්තත් මේක කරන්න පුළුවන්. හැබැයි දැනුමට එහෙම හරියන්නේ නැහැ. අපි දැනුම ලබා ගන්නෙ අපේ අනාගත ප්‍රයෝජනෙට. ඒ නිසා අපි මේකේ උත්තර ලියනවා වගේම මේ වචනවල තේරුම් දැනගෙන අපි දැනුම හදා ගන්න ඕන. එතකොට මම දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රය දැන් ටෙස්ට් හතරක් කරා. මම ඉතුරු හතර කරන්නේ මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ වීඩියෝ එකදී අපි හමු වෙමු good luck